Hello yaluni, subuh dawasak kila pilihkan nawa, mage palaweni tour video eka me Singapura yan ada naga mang Juli visi haya udah hata hamar ta vitara, ini mang, flight tiket negela, apitnya godak parakuna api danne ti dia, api ating hata pasu ella tiba. Singapura yaddi danne dikene kinna wana eka poddak ahagena yanda apata online fill karanna tiyena SG driver kiyala ekak eka api fill karala tiyennone airport ekata yaddi api eka karala tibbe naha e passe Sri Lankan airline eke api ticket check in karapu lady apata kiwa meka karaganna kiyala ita passe eyage help ekin api eka karagatta නැත්තම් ඒ කට්ටිය අපි යවන එකත් ෂුවර් නැතුව අපටත් තිබ්බේ යන්න බෑ කියලා තමයි කීවේ ඊට පස්සේ බොහොම අමාරුවෙන් අන්තිම අවස්ථාවේ මේ අපිට වැඩි කරගන්න පුළුවන් වුණා දැන් ඔය ෆ්ලයිට් එකට නැගලා ඒක මාර chance එකක් කොහොම හරි අපි කලින් ඇවිල්ලා මං ඉල්ල ගන්න හිටියේ මගේ first අත්දැකීම නිසා window seat එකක් ඒක ඉල්ල ගන්නවත් time එකක් තිබ්බේ නැහැ මම තමයි අන්තිමේට check in උනේ ඊට පස්සේ කොහොම හරි දුවගෙන දුවගෙන ඇවිල්ලා නැගලා බැලින්නම් මට හම්බුණා window seat එකක් ඒකත් හොඳම තැන engine සද්දේ අනික තාට්ට ගාවම ඒක දකින්නම يعني කවුරු හරි flight එක යනවා නම් ආස කරනම තැනක් ඒක මගේ lucky එක දැන් අපි ඔය යන්න හදන්නේ රණවේගයෙන් මේ අත්දන්න හදන ගමන් එන්ජිම සද්ද මාල් සද්දයක් එනවා ඒකට බයත් හිතෙනවා පට්ට ස්පීඩ් එකේ කට්ටිය ගන්නවා මේක නක් ගන්න Singapura yana meyalata man hitanne route eka tiyenne ape Mavanella Badulla Ampara site eken thama me kattiya Lankawen eliyata danne eliyata yanne flight eka map eka pennanawa eka issarata pene ඉස්සරහ තියෙන අපිට තියෙන ටීවී එකේ ඒකේ ඔක්කොම විස්තර ටික බලා ගන්න පුළුවන් කොච්චර ස්පීඩ් එකක් යනවාද යන රූට් එක පෙන්නනවා ඒ හැමදේම අපි යන උඩ ඒ කියන්නේ උස ඔක්කොම පෙන්නනවා අඩි ගන්න කොච්චරක්ද ඒ ඔක්කොම පෙන්නනවා හතයි හතලිස් පහ මං හිතන්නේ උදේ ජූලි 26 හතයි හතලිස් පහ ෆ්ලයිට් එක තිබ්බේ කොහරි අපේ ෆ්ලයිට් එක පරක් වුණා සාමාන්‍යයෙන් මං හිතන්නේ 8 හමාර විතර වුණා කට්ටිය ෆ්ලයිට් එකට ෆිල්ලා ෆ්ලයිට් එක එළියට ගත්තී මේ තියෙන උඩදී ගත්ත වීඩියෝ එකක්
තව ලංකාව ලංකාවේ ආසය තුල තමයි ඔය තියෙන්නේ. බලා කොච්චර ලස්සනට පේනවාද කියලා උඩට ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඇත්තටම මාරම අත්දැකීමක් මගේ. මම ආසම කරපු දෙයක් ඔය මේ ෆ්ලයිට් එක ඇතුළ. ඇත්තම ඇතුළත් මාර පිළිවෙලයි මාර ලස්සනයි. දුවලා වහන්සි වෙලා ඔය ඉන්නේ. මොකෝ අන්තිමේට අපි තමා මම තමා අන්තිමේට මං හිතන්නේ ෆ්ලයිට් එකට නැග්ගේ. කටකාර පොඩ්ඩියක් රට කොහෙද දන්නේ. හැබැයි මාර දැනුමක් තියෙන්නේ. ෆ්ලයිට් එක නැග්ගපු වෙලාවෙ ඉඳන් එයා එයාගේ භාෂාවෙන් කියනවා ෆ්ලයිට් එක නැග්ගුවා, දැන් ටර්න් කරනවා. එයාපෝට් එකෙන් අපි නැග්ගපු වෙලේ ඉඳන් කටනම් මං හිතන්නේ වහන්න ඇති කියලා. එයා පැටිෆෝන් එකෙක් ඉන්නේ. එයා කතා කරේ නෑ, ෆ්ලයිට් එකෙන් බහිද්දි කතා කරා. මං කොහෙද රට, එයා කොහෙද, එයා රුසිය කෙනෙක්. මේ තම අපට කෑම ටයිම් එක, බලාගෙන හිටපු ටයිම් එක. දැන් තමයි අපි ඔය ලංකාවෙන් එළියට යන්නේ. ඔය ලංකාවෙන් එළියට යන දැන් කියන්නේ උදයි ගොඩ බිමයි පේන ලස්සන දැනක්. අම්පාර සයිට් එකේ ඔය මැප් එක තියෙන හින්දා බලාගන්න ලේසි. අපි කොහේ හරියෙන්ද යන්නේ කොහොමද කියලා එහෙම එහෙම බලාගන්න පුළුවන් අපිට. ඒකේ විදියට ඔය බදුල්ල මුලින් තමයි බදුල්ලේ හරියට තමයි යන්නේ අපි. පැය හතරක් පැය හතරක ගමනක් තමයි. 45 දාල් තිබ්බට අපිට පැය හතරක් ගියා අපි ලෑන්ඩ් කරන්න. මේ තමයි අපේ මෙනු එක. කොත්මලේ යෝගට්යක් හම්බෙන්නේ. ඔය ස්ට්‍රෝබෙරි ජෑම් එකක් අර බන් එක කන්න. මේ චීස් එකක්, කෝෆි එකකුත් දුන්නා. දුන්න ඔක්කොම ගත්තා. ගන්න ඕනේ, ඒ කියන්නේ ගන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඒ වුණාට ගත්තා. ආසාවත් එක්ක බලන්න ඕනේ. පළවෙනි අත්දැකීම මම ඕඩර් කරේ වෙජිටබල් එකක්. මම හිතන්නේ මේ තියෙන්නේ මොකද එකට කියන්නේ දෝසේ. කරේ නෑ. ඉතින් තියෙන හැමදේම කරලා බලන්න ඕනේ ෆ්ලයිට් එකේ. ඊට පස්සේ දැමගත්ත ෆිල්ම් එකක් බැලුවා. එතකොට අපි ගොඩක් දුරට ගිහිල්ලා ඔය අවස්ථාවේ නම් රස්නේ. ඒ කියන්නේ කට්ටිය ඔක්කොම ෂටර්ස් වහලා තියෙන්නේ. අරපු ගමන් ලොකු එළියක් දැනෙනවා. කට්ටියට අමාරුයි. එහෙන ගොඩක් කට්ටිය ඔක වහගෙන තමයි ඉන්නේ. කට්ටියන්ගේ ඕන විදිහකට අපිට මං හිතන්නේ ඉල්ල ගන්න පුළුවන්. මං වතුර ඉල්ල ගත්තා. මං හිතන්නේ තුන් පාරක් විතර. මෙයක් බලනවා මොකද්ද මං කරන්න කියලා. එයාලට නම් සාමාන්‍ය ගමනක් වෙන්න ඇති. මේකේ වුණාට මගේ පළවෙනි අත්දැකීම. මං වීඩියෝ කරා. පොඩියට බේන්නේ ඒ තරම් උඩක අපි ඉන්නේ. මං හිතන්නේ අඩි 38,000ක් විතර උඩින් යන්නේ. අපිට මැප් එකෙන් සූම් කරලා ඕන විදිහකට බලාගන්න පුළුවන් අපි ඉන්න තැන යන ස්පීඩ් එක. එහෙම දෙයක් බලාගන්න පුළුවන්. පළවෙනි ගමනේ ඉඳලා මම ෆ්ලයිට් එක වටේ ඇවිද්දා. ඒක ඇවිදින්න එක කාටවත් ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ ඇවිදින්න එහෙම පුළුවන්. අපිට ගිහින් එන්න පුළුවන්. අපිට ටොයිලට්ස් වලට ප්‍රශ්නයක් නැහැ.
ලස්සනයි වලාකුළුේ දකිද්දී ඇත්තටම අපි ලංකාවේ ඉඳලා දකිද්දී අර වීඩියෝ විතරක් දකිද්දී කොච්චර ආසා වෙනවද යන්න ඒකේ ගියාට පස්සේ ෆ්ලයිට් එකේදී ෆීලින් එක අපි අපේ ඇස් දෙකෙන්ම දකිද්දී ඒක මාර මාර අත්දැකීමක් අපේ ෆ්ලයිට් එකට මම හිතන්නේ මේ අපි හරවනවා හරවලා ඒ කට්ටියන්ට ටයිම් එකක් දෙනකන් අපි වටයක් කරගුවා මං හිතන්නේ ඔය වටයක් කරගුවා අපිට ටයිම් එකක් දෙනකන් මේ තමයි ලෑන්ඩ් කරන්න හදන්නේ ඔක පාත් කරනවා එතකොට පපුවට දැනෙනවා ඒ කට්ටිය එක පාටම එන්ජිමේ සද්දේ අඩු වෙනවා වැඩි වෙනවා බයත් හිතෙනවා ඒක ඉතින් පළවෙනි පාරේ හින්දා වෙන්නදී ආයෙ අපි ගියොත් අපිට ඒක සාමාන්‍ය දෙයක් වෙයි මේක තියෙන්නේ කොළඹ ඉඳන් සිංගප්පූරුට එනකන් විතරයි ෆ්ලයිට් එකේ ඇතුළත වීඩියෝ ටික විතරයි තියෙන්නේ සිංගප්පූරුවට ඇවිල්ලා අපි ඇවිද්ද තැන් වෙනම වීඩියෝ එකක් මම දාන්නම් ඒ ගියපු වියදම් සති දෙකක් මම සිංගප්පූරේ හිටියා ඒ ටික මම දාන්නම් ඊළඟ වීඩියෝ එකෙන් අපට මේ තියෙන මැප් එකෙන් zoom කරලා බලන්න පුළුවන් අපි කොතන දින්නේ මොනවද වෙන්නේ කියලා. ආ තව එකක් ෆ්ලයිට් එක උඩට ගන්න කොටයි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන කොටයි අනිවාර්යෙන් ෂටර් සරින්න කියලා ඒ කට්ටිය කියනවා. ඒක අනිවාර්යෙන් අරින්න ඕනේ. මම හිතන්නේ මොකක් හරි හිතේ නැති ඒ කට්ටිය අනිවාර්යෙන් ඇවිල්ලා බලලා ඒක වහලා තිබ්බත් අරිනවා. තම අපි ප්ලෑන් කරන්න ඔය සිංගප්පූරුව පේන්නේ ඒක වෙන අත්දැකීමක් එහෙම වෙන රටකින් අපි වහිනකොට ඔය අවස්ථාවෙත් මම හිතන්නේ ලොකු ස්පීඩ්ඩක් ඒ කට්ටිය කරන් තියෙන්නේ ඔන්න අපි ප්ලෑන් කරා ලොකු සද්දයක් එනවා කියන්නේ ටයර් සද්ද එයාපෝට් එක ඇතුළ වීඩියෝ නෑ පළවෙනි පාර යන හින්දා මම ඉමිග්‍රේෂන් එකෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් බයෙන් බයෙන් ගියේ මොනවා හයිද දන්නේ මගේ පළවෙනි ගමන අනික මම විසිට් වීසා යන්නේ විසිට් වීසා යන හින්දා ඒ කට්ටිය ප්‍රශ්න කරනවා වැඩිලු කොහොම ප්‍රශ්න ගොඩක් එක්ක මමත් ගියේ කොහොමද දන්නේ ඒක වෙන්නේ කියන බයෙන් බයෙන් ගියේ කොහොම හරි ප්‍රශ්නයක් උනේ නෑ ඉමිග්‍රේෂන් එකෙන් අහපු හැම දෙයකටම උත්තර දුන්නා එන කෙනෙක්ට බය වෙන්න දෙයක් නැහැ හරියට අපිට මෙහෙන් ස්පොන්සර් කරලා තියෙනවා නම් අපට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්න අපි අහන දෙයට හරියට උත්තර දුන්නා නම් ආසන ප්‍රතිසංයාව ඒක කොහොමවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපි බැහැලා එයාපෝට් එක ඇතුලෙන් ගිහලා ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා කොහොම හරි හැමදේම කරගෙන ඉවර වෙලා එළියට එන්නදී කොහොම හරි පැයක් විතර ගියා මේක මාර ලොකු එයාපෝට් එක තමයි ලංකාවේ එයාපෝට් එකයි මේකයි බලපුවම අතරමං වෙනවා අපිට ලංකාවේ හොයාගන්න ලේසි එයාපෝට් එකේ ඉඳන් ෆ්ලයිට් එක ගාවට යනකන් ඇතුලේ මෙහෙම ඇස්සට පස්සේ බෑ හොයාගන්න ඒක මේකේ ටර්මිනල් බර ගානක් තියෙනවා කොහමරි කොහොම අපි ඇවිල්ලා මේ තියන්නේ අපි ෆ්ලයිට් එකේ බහින තැන මගේ රට ඇතුලේ ඇවිදපු වීඩියෝ අපි මොනවද පාවිච්චි කරපු ට්‍රාන්ස්පෝර්ට් අනම්මනම් හැමදේමත් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේකෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බෙමු මේ තමයි එයාපෝට් එක ඇතුළත වීඩියෝ සිංගප්පූර් චැංගි එයාපෝට් එහෙනම් ගුඩ් බයි